And now, live at 7. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ එක්මනින් රාත්‍රී 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරිය සිට ඔබ හමුවන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුල් බව දහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල හඬපට සභාගත කරන ලෙස රන්ජන්ට රජයෙන් අභියෝග රන්ජන් රාමනායක මහත්තයා අභියෝග කරන පුළුවන් නම් හිටපු ජනාධිපතිවරයෙක් හිටපු ඇමතිවරයෙක් හිටපු ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන් දරුවන්ගේ පුළුවන් නම් නඩුවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කරපු සංවාද එළියට දාන්න එහෙම නැත්නම් පහුගිය ආණ්ඩුවත් එක්ක ඩීල් දාපුවා පිළිබඳ එළියට දාන්න නීති සිසුන් පිරිසක් මල්වතු නහයිනි හමුවේ මේ මැතිවරණය පස්සේ කවුරු හරි ශක්තිමත් ආණ්ඩුවක් උනහම තමයි මේවට මුහුණ දෙන්න වෙන්නේ චීනයේ කොරෝනා වෛරසය තවත් රටවල් කිහිපයකට ව්‍යාප්ත වේ. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය මගින් අඩු ආදම්ලාභීන්ට ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කළේ ඊට අදාළ අයදුම්පත් ලබන මාස 15 වෙනිදාට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත භාරතීය යුතු බවයි. ජනාධිපති මාධ්‍යංශාද පස්සරුවේ නිවේදනය කළේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා අඩු ආදායම් ලැබී පවුල්වල සමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන බවයි. ජනවාරි 20 වෙනිදා පළ වූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයදුම් පතක් ලබන මාස 15 වෙනිදාට පෙර අයදුම්කරුවන් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත භාර දිය යුතු බවද එම නිවේදනයේ සඳහන්. ග්‍රාම නිලධාරීන් විසින් තොරතුරු තහවුරු කිරීමේදී ප්‍රදේශයේ බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් සහ සිසු නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂයෙන් කොට්ටාෂ බහර මහජන නියෝජිතයාගෙන් කරුණු විමසිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. කෙසේ වෙතත් වැරදි තොරතුරු තහවුරු කිරීම රැකියාව අත්හිටුවීම ඇතුළු විනය ක්‍රියාමාර්ග ගැනීමට යටත් වන බවද එම නිවේදනයේ සඳහන්. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රාදේශීය ලේකම් විසින් ග්‍රාම නිලධාරීන් වෙතින් ලැබුණු තොරතුරු හා අයදුම්පත් මනා ලෙස ලේඛනගත කිරීම ලබන මාසේ 25 වන දින වන විට සම්පූර්ණ කළ යුතු බවයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවලදී තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් ලබන මාසේ 26 වන දින සිට දින 5ක් තුල පැවැත්වෙනවා. තෝරාගත් අයදුම්කරුවන්ට බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පුහුණුවීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී මගින් ලබා දෙනු ඇති අතර පුහුණුවීම් මේ වසරේ මාර්තු මාස 2 වන දින ඇරඹීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. පුහුණු කාලය තුළ මාසකට රුපියල් 22,500ක දීමනාවක්ද ගෙවනු ලබන අතර පුහුණුලාභීන් මේ වසරේ ඔක්තෝබර් මාස පළමුවැනි දින සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකින් ලෙසද පත් කරනු ලබන බවයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ. ජනතාවගේ ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබා ගැනීමට නම් ඉදිරි මහමැතිවරණයේදී ශක්තිමත් රජයක් ස්ථාපිත කළ යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්මහිමියන් පවසනවා. ඒ විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මල්වතු මහාවිහාරයට පැමිණි අවස්ථාවේදී විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හැදෑරීමේ අපේක්ෂාවෙන් පසුවන සිසුන් පිරිසක් අද පෙරවරුවේ මල්ලතු මහාවිහාරයට පැමිණ මල්ලතු පාර්ශ්වයේ මහානායක අධිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අනුනායක පූජ්‍ය දිබුල් කුමරේ විමල ධම්ම හිමියන් බැහැදුටුවා. ඒ විවෘත විශ්වවිද්‍යාල නීති ප්‍රවේශ විභාගයේ වසර 2ක් තිස්සේ නොපවත්වා කල් දෙමීම පිළිබඳ දැනුවත් කිරීමටයි.
රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ වෙත ආණ්ඩුව පිළිතුරු ලබා දිය යුතු බව මෞබිම වෙනුවන් රණවිරුව සංවිධානය පවසනවා. රංජන් රාමනායක කියනවා මහා භයානක කතාවක්. ඒ තමයි අගවිනිසුරුට මම කතා කරා. මොන අගවිනිසුරුද කියලා කියලා නැහැ. අගවිනිසුරු තුමේකට දේශපාලකයෙකුට ඉඳලා කතා කිරීමම වැරදි. ඒ නිසා මම කියනවා කොළඹ අපරාධ කොට්ටාෂයට වහාම ක්‍රියාත්මක පරිදි හිරගෙදරට ගිහිල්ලා රංජන් රාමනායක මහත්තයාගෙන් ප්‍රශ්න කරන්න කුමන අගවිනිසුරුත් එක්කද කතා කරේ. ඒ වගේම මම දැක්කේ නෑ රංජන් රාමනායකගේ ප්‍රකාශයට හරි උත්තරයක් දෙනවා ආණ්ඩු පක්ෂේ. මම ඒකත් කියන්න ඕනේ. අපි කියනවා ආණ්ඩුවට පැහැදිලිවම රංජන්ට පිළිතුරු සපයන්න කියන්නේ. රංජන් සහ ශානි අතර දුරකථන සංවාදයකදී ඉතාම වැදගත් තොරතුරක් ලැබුණා. ඒ තමයි ඉක්නැලිගොඩ නඩුව. මේ ගැන මම කොළඹ අපරාධ කොට්ටාෂයට පැමිණිලි කරා. මම පැමිණිලි කරලා තියෙන්නේ. හැබැයි මම පැමිණිලි කරේ කාට විරුද්ධවද? චම්පික රණවකට විරුද්ධව. මම කිව්වා චම්පික රණවක තමයි ප්‍රගීත් ඉක්නැලිගොඩ වෙස්සුවේ. එහෙමනම් ශානි කියනවා නම් ඒ කණ්ඩායමමයි කර්නල් දයාරත්නායක. ඇත්තම දයාරත්නායක නෙමෙයි හරිනම නිහාල් දයාරත්න. ලුතිනන් කර්නල් නිහාල් දයාරත්න ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරී. දැන් ඔහුවත් තිස්සුවේ ඒ කණ්ඩායම නම් එහෙමනම් චම්පික තමයි නිහාල් දයාරත්න උස්සලා තියෙන්නේ. ඒක සම්බන්ධය පැහැදිලි. ගානියා ෆ්‍රැන්සිස් සේවිය ඇය අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරලා 2019 දෙසැම්බර් 30 අප ලැබෙනවා. ගානියා ෆ්‍රැන්සිස්ගේ දුරකථනය ඇයගේ පුද්ගලික දුරකථනයක් බවත් ඒක තානාපති කාර්යාලයකක් නොවන බවත් කට්ටිය දැනගත්තේ අපදුන්නෙන් පසුවද. ඒ නිසා මම කියනවා ගානියා ෆ්‍රැන්සිස් අපදීමට ඒකත් කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණේ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාරේ ඉන්නවා පිටිපස්සේ. තමන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මගේ ගෙදර තිබුණු ලැප්ටොප් එක හාඩ් ඩිස්ක් එක ඇතුළු මේ සියලුම උපාංග 4 වෙනිදා රාත්‍රියේ එකපාරම පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට වරප්‍රසාද එක බලද්දී එකවරම ඇවිල්ලා සියලු දේවල් අත්අඩංගුවට ගත්තා. මා හිතාමතා මේ හෙලිදරව් කරේ නැහැ. මේ මගේ ගෙදර ආරක්ෂාවට වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හාඩ් ඩිස්ක් මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන්න ඒවදයක් මම හෙලිදරව් කරේ නැහැ. ඒක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකගේ කුඩු නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරලා කියනවා ලංකාවේ ජනතාවට. ජනතාව මොනවද කිව්වේ? සාක්කිකෝ බොරු මඩ ගහන්න එපා, බයිලා කියන්න එපා, පච කෙලින්න එපා කියලා කියන්නේ. මේ හින්දා තමයි මම හැමදේටම සාක්ෂි, ඩේටා, දත්ත, වෛද්‍ය වාර්තා, සර්ටිෆයිඩ් කොපි මේ සිරම තියාගත්තේ කියලා මම මේක අහන් ඉන්න ජනතාවට කියනවා. ඒ කලේ හොරුන් අල්ලන්න, හොරුන්ව කූඩු කරන්න, හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. එක තැනක කියලා නැහැ මේ සංවාදවල අර හොරාව ගෙදර යවන්න, අර හොරාව නිදහස් කරන්න කියලා. කියලා තියෙන්නෙම ඇයි මුන් ඇතුළට දාන්නේ නැත්තේ? මුන් ලෝක හොරු, මුන් ලංකාවේ ජනතාවගේ සල්ලි හොරගම් කළා. මුන් ඇතුළට දාන්න මුන්ට දඬුවම් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගරු මුලසරුණු මන්ත්‍රීතුමනි, සාක්ෂිකරුවන් මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුනිකා පැතිනිය. එතුමියගේ පියාළඟ වැඩ කළා බෝලේ කියලා ඩ්‍රයිවර් කෙනෙක්. මේ ඩ්‍රයිවර් දුමින්ද සිල්වාගේ පළවෙනි නඩුවේදී භාරත ලක්ෂ්මන් පැත්තේ හිටියා. අන්තිමට 170ක් දීලා ඒ පුද්ගලයාව ගත්තා. ඒ පුද්ගලයා වෙන සාක්ෂියක් දුන්නා. ගරු මුලසරණුන් මන්ත්‍රීතුමනි, අපේ ගෙදරට සජීවී සාකච්ඡාවකට මම මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් තියාගන්නවා. මගේ කතාව විකෘති කරලා දාන හින්දා මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් මුළු කතාවම පටිගත කරනවා. මොකද හිරු එකේ යන්නේ රේනට ඕන කෑල්ල. පහුගෙටිගේ සරත් අඹේපිටිය මහත්තයව ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් දුන්නා කියලා පොට්ට නව්ෆර් විසින් ඝාතනය කළා. පොට්ට නව්ෆර්ගේ ගෝලේ එළිය වමන දැම්මා. ඒ වමනේ සාම්පලයක් අරන් තම හොයාගත්තේ. අන්තිමට සරත් අඹේපිටිය මහත්තයා කුඩු නඩුවක කුඩු කාර්යයකට මරණ දඬුව දුන්නා කියලා ගෙදර පෝටිගෝව දුල වෙඩි කාලා මැරුණා. ඒ බය මේ දැන් ඉන්න කුඩු කාර්යයකගේ මරණ දඬුවම දුන්න පද්මිනියෙන් රණවක ගුණතිලක් තිබුණා. මේක තමයි තිත්ත ඇත්ත. ඒ නඩු තීන්දුවේ හිටපු මොරායස් මහත්තයා නඩු තීන්දුව දීලා බයට තහිටි වලට ගියා, පැනලා ගියා. පද්මිනියෙන් රණවිදික ගුණතිලකගේ දරුවට රොයල් එකට ඉස්කෝලේ යන්න විදියක් තිබුණ නැහැ. එතුමිය මට කතා කළා. කතා කළා කිව්වා මගේ
පුතාට ඇසිඩ් ගහන්න ඉන්නවා මේ මදාවි කුඩුකාරයා. ඒ හින්දා එයාට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා මම කතා කළා. මම කතා කරලා පූජි ජයසුන්දර කතා කරලා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කළා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. මම පොලිස් කාර්යයක් කැවුවා වාහනයක් එක්ක ඒ විනිසුරුවරියගේ පුතාට ඇසිඩ් ගහනවා කියලා කිව්ව හින්දා. ඒක වැරදිද? ඒක තමයි තිත් ඇත්ත. මෙතන කිසිම බලපෑමක් කළේ නැහැ. ඔය කුඩුකාරයාගේ නඩුවේ බුවන කළු විහාරේ මලල්ගොඩ එතකොට ප්‍රස අධ්‍යේ පංච පුද්ගල විනිසුරුවන් විසින් සහ ත්‍රී පුද්ගල විනිසුරුවන් විසින් මරණ දඬුවම දුන්න කෙනෙක්. අද මේ අය කුඩුකාරයා වෙනුවෙන් කතා කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා කුඩුකාරයා වෙනුවෙන් කතා කරනවා. ඒ හැමෝගෙම හදවත දන්නවා මේ කුඩෙක් මේ ඇවිල්ලා අපේ සරත් විජේසේකර මහත්තයා කිව්වා වගේ නිමි ආහාර පාලන්තුන හන්දියේ විකුණපු රෙස්ටුරන්ට් එකක හිටිය කැෂියර් කෙනෙක්. අද කොහොමද කෝටි ගණන් හොයලා තියෙන්නේ? ආදරණීය ජනතාවගෙන් මං අහනවා, මේ කුඩු සල්ලි මේ අය වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩ්ඩෝ? කුඩ්ඩන්ගේ සල්ලිගත් ස්වාමින් වහන්සේලා ඉන්නවා. කුඩ්ඩන්ගේ සල්ලි ගත්ත ප්‍රචාරයට හිරු එකට බය දේශපාලඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් මම ඉතිහාසයේ ඉඳන් මේ රටේ හැමෝම දන්නවා මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත. මම ගත්තේ නැහැ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත. කුඩ්ඩන්ගේ ප්‍රශ්නේදී මේ භාරත ලක්ෂ්මණගේ පැත්තේදී මම ඇයි භාරත ලක්ෂ්මණගේ පැත්ත ගන්නේ? මම හිරු එකේ පැත්ත ගත්තනම් අදත් කොපි චැට් එකේ හැමදාම ඉන්නේ මම. ඒගොල්ලන්ගේ සම්මානවල ජනප්‍රිය නළුවා මම. ඒගොල්ලන්ගේ සියලුම මේවල මధుර ඩික්සිට් ළඟ වාඩි කරුවේ මම. අනිල් කපූර් ළඟ වාඩි කරුවේ මගේ. මට ඒ සියලු දේවල් මට අමතක කරලා මම ගත්තේ හඬක් නැති නිහඬ වොයිස්ලස් ස්පීච්ලස් ඒ මිනිස්යාගේ පැත්ත මම ගත්තේ. මම ඒකට සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා ඒ පැත්ත අරගෙන. මට එක දිගටද හිරයන් උනත් මට ප්‍රශ්නයක් නැහැ. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. දැන් එළිවෙලා තියෙනවා. කවුද මැක්ඩොනල් බෑග් එකේ චාලි අරන් ආවේ? කවුද අයිස් අරන් ආවේ? කවුද අපිට සල්ලි බෙදන්නේ? මේ සේරම එළිවෙන්න එලි කරගන්නට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගෙවත් ඕනේ නැහැ. මම දන්නවා මම කළේ හරි වැඩක්. ඒක කළේ ජීවිතේ පරදුවට තියලා. අද මේ කුඩු සල්ලි හින්දා කුඩු නාලිකා හින්දා මුළු රටේ මම මේ අභියෝගය ආණ්ඩුවට කරනවා. මම දැක්ක ගරු අගමැතිතුමා කියනවා මේකට කොමිසමක්පත් කරන්න කියලා. ඩබල් සලූට් පුළුවන් නම් පත් කරන්න. ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට. රජේ ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවේ නැහැ. හොරු විසින් රජේ අල්ලගත්තා. මේ බොරුවට ඇප පිට ඉන්න කට්ටියගේ හදවත දන්නවා ඒගොල්ලෝ හොරු කියලා. ඒගොල්ලෝ කොහොමද මෙච්චර පෝසත් උනේ? මේගොල්ලෝ කොහොමද මේ කුඩු ව්‍යාපාර කළේ? මේ සේරම ජනතාව දන්නවා. හැම දෙයකටම අහන්නේ මොකද කුඩු කියන්නේ මොනවද? සාක්ෂි දෙන්න බං. කෝ සාක්ෂි? සාක්ෂි කෝ කියලා අහනවා. සාක්ෂි දැන් තියෙනවා. හඬපට තියෙනවා. වෛද්‍ය වාර්තා තියෙනවා. සර්ටිෆයිඩ් කොපි තියෙනවා. බී වාර්තා තියෙනවා. ඇයි මේ වෙනේ විතරක් දාන්නේ? ඇයි ඒගොල්ලන්ට අවාසියව දාන්නේ නැත්තේ? මම කියන්න කැමති මන්ත්‍රීතුමනි, මේ ඉන්න සියලු දෙනා සුද්ධවන්තයෝද? මම කියන්න කැමති ඒ හැම කෙනාටම, ඔහොම නෙවෙයි හඬපට 100ක් ආවත්, ඔහොම නෙවෙයි ගල් 100ක් විසික් කරත්, මගේ කට වහන්නේ මම මැරිච්ච දවසේ විතරයි. ඔය කුඩුකාරයන්ට විරුද්ධව, ඔය ආණ්ඩුවේ වැරදිකාරයන්ට විරුද්ධව, ඔය එළියට ගන්න හදන දුමින සිල්වට විරුද්ධව, එයාගේ අයියා රේන සිල්වට විරුද්ධව, එදා බලයක් නැතුව කතා කරපු මම, එදා බලයක් නැතුව දුමින සිල්ව හිරගෙදට යවන්න පුළුවන් නම් මට සටන් කරන්න පුළුවන් නම්, ඒ විදිහටම තවමත් ඒ කොන්ද ඒ හයිය මට තියෙනවා. මම ඊයේ මේ සම්බන්ධයෙන් CID එකට කම්ප්ලේන්ට් කරා. රුපියල් බිලියනක් කිලනවා හිරුවකෙන්. හිරුවකව ඔතන ඉන්න මිනිස්සුන්ට කුඩු විකුණලා. ඒ කුඩු සල්ලි මම නැවත අරගෙන අර අහිංසක දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. මට සදහක් ඕනේ නැහැ. මම කියන්න මේක කොහෙද මේක වෙන්නේ කියලා. පොලිසියෙන් දුන්න මේක රේනට. රේනට විකුණුව පොලිසියෙන්. රංජන් නාමනේ කතා කරලා තියෙන මාත් එක්ක විතරක් නෙමෙයි 225 බාගට වැඩි රංජන් නාමනේ කතා කරලා තියෙනවා. හැබැයි එළියට එන්නේ මගේවා. එළියට එන්නේ ශානිගේවා. එළියට එන්නේ පන්මිණිරණවගේවා. ඇයි මේ වෙලාවේ යන ප්‍රිසන් බ්‍රේක් 2 කියන නාටකේ ඒ ප්‍රධාන චරිත තමයි මේ ඉන්නේ. මේව එළියට දාලා මිනිසුන්ට මතයක් හදනවා. අනේ දුමින්ද බබා, දුමින්ද අහිංසකයි, දුමින්ද මේ නිකන් යන ගමන් අපේ තාත් ඔළුවට වෙඩි තියාගෙන එහෙම කියාගෙන මේගොල්ලන් කතාවක් හදනවා. ඒ කතාවට අදාළ ප්‍රධාන චරිත තමයි මේවා. මේ රට කුඩු ගේන්නේ දුමින්ද සිල්ලගේ අයියායි දුමින්ද සිල්ලා කියන එක මම දන්නවා. ඒක මේ මුළු රටම දන්නවා. හැබැයි අපි දෙන කුඩු ගැන, රේන ගැන, දුමින්ද ගැන කතා කරන්නේ ඇයි එළියට එන්නේ නැත්තේ? ඔගොල්ලෝ නිකන් මේකේ බරපතලකම තේරුම් ගන්න. ඒ දවසත් ජයසිරි ජයසේකරලා, ඔය තිලංග සුමතිපාලලා, මගේ තාත්තා මැරිච්ච මුල දුමින්දට පළු යන්න බැන්නේ කුඩුකාරයා කියලා. අද තිලංග සුමතිපාල කියනවා දුමින්ද කුඩු වික්කේ නැහැ කියලා. අද ජයසිරි ජයසේකර කියනවා දුමින්ද අහිංසකෙක් යාව එළියට ගන්න ඕනේ කියලා. මේ ඇයි මේ? හෙට අනිද්දා වෙනකොට රේන්ට පොඩි වැඩේ කරන්න තියෙන්නේ. රේනගේ මල්ලි වැඩිෙන් කතා කරේ නැත්තම් මෙතන ඉන්න එක්කෙනෙක්ගේ හරි පොඩි ක්ලිප් එකක් එළියට දාපු ගමන් බල්ල වගේ නැටවනාගෙන රේන ගාවට. අද මේ මුළු ලංකාවම රේන අතරරන් තියෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න රේනට හිතනවා හෙට අනිද්දා මං එනවා පාර්ලිමේන්තුවට කියලා. රේන්ට මහලකු දෙයක් කරන්නේ නැහැ. රේනට අවශ්‍ය නම් මේ පාර්ලිමේන්තුවේ බහුතරයලගෙන අගමැතිවන්න පුළුවන් මේ රටේ. ඇයි රේන ගාව තමයි බඩු ටික තියෙන්නේ. ඒ කියන්නේ මේ රටේ ප්‍රධාන කුඩුකාරයෝ මේ රටේ අගමැති.
වෙනවා. එයයි මේ වෙලාවේ බලයේ තියෙන රේනතේ හින්දා. ඒ හින්දා ලැජ්ජ වෙන්න ඕනේ මෙතන ඉන්න සියලු දෙනා. දුමින් සිල්ලා හිංසක නෑ. මම කිසි දණක කියලා නෑ දුමින් සිල්ලා අපේ තාත්තා වෙඩි තිබ්බා කියලා. ශානිහෙම කියලාත් නෑ. ශානිගේ තුම ශානිගේ මේ සාක්කිවල තියෙන්නේ දුමින් සිල්ලාට පළවෙනි වැඩි වැදුනා. ඒකත් ඇත්ත. හැබැයි ඔය වගේ තත්ත්වයක් ඇති කරන්න උදේ ඉඳන් දුමින් සිල්ලා මේ සියලු දේම කට්ටියව උසිගැන්නුවා. ඔවුන් ප්ලෑන් කරා මේක අනිවාර්යෙන් ප්ලෑන් කරපු මරණයක්. මිනිමරුමක්. මේ මිනිමරුම සඳහා මේ දේවල් කරන්න අවි ආයුධ වාහනකින් තව වාහනකට දාගත්තා. ඒ වලට අණ දුන්නා. මේ ඔක්කොම කරේ දුමින් සිල්වා. ඒතර ඝාතනයක් සිද්ධ වෙන්නේ ඝාතනයේ පටන් ගන්න තැන සම්පූර්ණ සංවිධානය කිරීමේ වැරද්දට තමයි ඔහුට මරණ දඬුවම හම්බලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත. එහෙනම් මේ දුමින් සිල්ලා නිකන් බබාද? අපේ තාත්තාතුළු තව 3 දෙනෙක් ඔළුවට වෙඩි තියාගත්තද? ආ මේ සියලු දෙනා සත්‍ය දන්නවා. ලැජ්ජයි කියන්න දැනගෙන මේගොල්ලන් නකුඩ මේ හංගගෙන ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. මොකද මේගොල්ලන්ගේ හොර අඹුවන් ගැන මේගොල්ල කොහි කොහෙද ගිහින් තියෙන රතවල් වල ගිහිල්ලා කාත් එක්කද හිටියේ? කොයි විදිහට සල්ලි ගසා කෑවේ මිනිසුන්ගේ? මේ හැමදේම අද රේන දන්නවා. කවද මැරුවේ? කවුද ඒවලට ඕඩර්ස් දුන්නේ? මේ හැමදේම අද රේන දන්නවා. මේ රටේ මිනිස්සු දන්නවා මේ හෙට අනිද්දා දුමින්ද සිල්වල එළියට ගන්න. මොකද කෑ ගහන්න ඉන්නේ මගේ තාත්තා නැති උනේ. මේ එකෙක් ගෙවද්දී මගේ තාත්තා නැති උනේ. වේදනාව තියෙන්නේ මට. දුමින්ද සිල්වල එළියට ගන්නකොට කෑ ගහන්න ඉන්නේ මගේ තාත්තා නෙවෙයි මම විතරයි. ඒතර මගේ කට වහලා මිනිස්සු අතර මහ වනචර ජරා ගෑණියෙක් කියලා මාව එළියට දැම්මට පස්සේ මේගොල්ලන් මේගොල්ලන්ගේ වැඩේ කරගන්න හරි ලේසි. ඔය කිසි දෙයකින් මාව වටන්න බෑ. ඔය හඬපට මොනාද මම හැප්පුනේ කුඩුකාරොත් එක්ක, මිනිමරුවොත් එක්ක, රටේ ජනාධිපතිලත් එක්ක. ආ ඒගොල්ලන් එක්ක හැප්පිච්ච මට මේ හඬපට මොනාද රේන මොකෙන්ද? කුණ්ඩව එළියට දැම්මත් එකයි මට නැතත් එකයි. ලැජ්ජ වෙන්න ඕනේ හෙට අනිද වෙනකොට මෙතන ඉන්න කට්ටිය අල්ලි නටවන්න වෙන්න නටන්න වෙන එක රේනට. මේ අතර රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සභාගත කරන බව පැවසූ හඬපට පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී කාංචන විජේසේකර මහතා නියෝජ්‍ය කතානායකවරයාගෙන් විමසීමක් කළා. පාර්ලිමේන්තුවේ සිටි සහ නොසිටි බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. එතුමා ස්වාධීනව තරඟ කරන්න ඡන්ද ලබා ගැනීම අරමුණින්ද සාක්ෂි නැතුව අද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ඒ ප්‍රහාර එල්ල කරේ කියන සැකේ තියෙනවා. මගේ නමත් සඳහන් කරලා මෙතුමා එක පැත්තෙන් කිව්ව බඳුන් කර වංචාවේ හොරු අල්ලන්න උදව් කරා කියලා. මෙතුමා මගෙන් දුරකථනයෙන් කතා කරලා ඇහුවේ ඒ හොරු අල්ලගත්ත විදිය කොහොමද කියන එක. ඒ පිළිබඳව උත්තර දුන්නා. ඒ හඬපටයත් තියෙනවනම් මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒක මාධ්‍යර නිකුත් කරන්න. අපි පහුගිය කාලේ පුරාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි චෝදනාවක් එල්ල කරා නම් ඒ චෝදනාව පිළිබඳව සාක්ෂි ලිඛිත සාක්ෂිත් එක තමයි පැමිණිලි අල්ලස් කොමිසමට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ. ඒ කාලවකවානුවේදී ක්‍රියාත්මක නොවීම නිසා තමයි මේ අද දවසෙත් මේ හොරුන් බොහෝ දෙනෙක් අද දවසෙත් ඒ රැකවරණය ලබාගෙන කටයුතු කරන්න සිද්ධ වුණේ. මේ දැනටත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාවිච්චි කරන්නේ 120,000 පමණ වෙන මගේ සංවාද පට තමයි දැනටත් පාවිච්චි වෙන්නේ හැමතැනම. ඒ කියන්නේ ඒ මගේ සංවාද පටි. ඒවා පොලිසිය විසින් හාඩ් ඩිස්ක් එක, ලැප්ටොප් එක, එතකොට හාඩ් ඩිස්ක් 8ක්, ලැප්ටොප් එකක්, ෆෝන් 4කුත් ගත්තා. එතකොට මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරගතව. මගේ සංයුක්ත පටි එක්තරා බැංකුවක ලොකරකේ තියෙනවා. මට එළියට යන්න විදිහක් නැහැ. නමුත් මම අද දවස් ඇතුළත මම කිව්වේ ආණ්ඩුව හංගපු, ඒ කියන්නේ ආණ්ඩුවට අවාසි වෙන හඬපට තැටි කීපයක් අද බාර දෙනවා 6ට ඉස්සෙල්ලා. මා ළඟ මේ සියලුම හඬපට තියෙනවා. දැනටත් මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ මගේ හඬපටමයි. රිමන් බන්ධනාගාරයේ ඉද්දි මේව ඔප්පු කරන්න අමාරුයි. මං එළියේ හිටියනම් මං ඔප්පු කරනවා. නමුත් මං අද මගේ ලේකම්වරයාට දැනට බාර දීලා තියෙනවා. දැන් ඒක පටිගත කිරීම සිදු වෙමින් පවතිනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න බැංකුවට ගිහිල්ලා පටිගත කරපු සංගවල තියෙන ඒවා ටික තැම්පත් කරලා තියෙනවා ගන්න කියලා. මෙතුමාගේ මූලික හඬපටේ පොලිසියෙන් අරගෙන මෙතුමා සතියක පමණ කාලයක් නිදහසේ හිටියේ. ඒ නිදහසේ හිටපු කාලය තුළ මෙතුමාට බැංකුවට ගිහිල්ලා ගන්න බැරි වුණාද කියන සැකෙත් තියෙනවා. මට අධිකරණය මගින් අපාරම් දුන්නු දවස් දෙකක් මේ සියලුම දේවල් කරලා දෙන්නා. මම ඉතා පැහැදිලිව සතුටෙන් කියන්න කැමති එතුමා සඳහන් කරපු වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නකෝ මේ පාර්ලිමේන්තුවේ. ඒකේ එකෙක් නොවීම පිළිබඳව මම සතුටුයි. ඒ වගේම බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා කියලා කිව්වා. ඒකේ කෙනෙක් නොවීම පිළිබඳව සතුටුයි. ඒ වගේම එතනවල ගේන 4 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. ඒකේ කෙනෙක් නොවීම පිළිබඳව සතුටුයි. ඒ වගේම කුඩු ගේන දෙන්නෙකුයි රේස් බයි රේස් දාන කෙනෙකුයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා තුමා කිව්වා. එහෙම නොවීම පිළිබඳව සතුටු වෙනවා. පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ලබා දෙන බව පැවසූ හඬපට කිසිවක් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද වන තෙක් පාර්ලිමේන්තුවට බහර දී නොමැති බව රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
රංජන රාමනායක මන්ත්‍රීවර ඇමතිවරුගේ දුරකථන සංවාද මගේ ළඟ තියෙනවා. ඇමතිවරුන්ගේ බිරිඳේ අවරුන්ගේ දරුවන්ගේ දුරකථන සංවාද මගේ ළඟ තියෙනවායි කියලා කියනවා. මේ ඔක්කොම මම සභාගත කරනවායි කියන බලන්න රංජන් මොනතරම් බුරුකාරයෙක්ද කියලා. මම මේ දැන් කතා කරලා පාර්ලිමේන්තු මහලේකම්තුමාටත් වේත්‍රදාරිතුමාටත් එකම සීඩී පටියක් එකම තොරතුරක්. ඊයේවස 6:00 පාර්ලිමේන්තු අවසන් වෙනදී සභාගත කළා නෑ. හැබැයි ඔහුගේ හැම කතාවෙම කිව්වේ මම සභාගත කරනවා සභාගත කරනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා තමන්ගේ වැඩිච්ච මඩ ජොහරුවෙන් බේරෙන්න ඊයේ පාර්ලිමේන්තුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා කතා කරා. ඉනිස අපි රංජන් රාමනායක මහත්තයාට අභියෝග කරනවා. පුළුවන් නම් හිටපු ජනාධිපතිවරයෙක් හිටපු ඇමතිවරයෙක් හිටපු ඇමතිවරුන්ගේ බිරිඳවරුන් දරුවන්ගේ පුළුවන් නම් නඩුවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කරපු සංවාද එළියට දාන්න. එහෙම නැත්නම් පහුගිය ආණ්ඩුවත් එක්ක ඩීල් දාපු පිළිමද එළියට දාන්න. එහෙම නැත්නම් අල්ලස් ගත්ත හොරකම් කරපු පිළිමද පහුගිය ආණ්ඩුවේ එක්ක දේශපාලනඥයට විරුද්ධව මේ ගණදෙනු සම්බන්ධයෙන් නඩු සම්බන්ධයෙන් රංජන රාමනායකත් එක්ක කතා කරා කියලා එක හඬපටයක් තියෙනවා නම් එළියට දාන්නේ කියන එක අපි රංජන රාමනායක මන්ත්‍රීවරට අභියෝග කරනවා. එතුමා අයියා කියනවා ජනාධිපති කොමිෂමක් දාන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ජනාධිපති කොමිෂමේ මම මේ සියල්ල කියනවා. ඇයි ජනාධිපති කොමිෂම? අද වෙනකොට රංජන රාමනායක මන්ත්‍රීවරට විරුද්ධව අධික මේ අතර රංජන් රාමනායක මහතාගේ බව පැවසෙන හඬපට කිහිපයක් අද සභාගත කළ බව අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළා. මේ අතර රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හා හඬපට සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. මම රංජන් රාමනායක වීරයෙක් කරන්න මේ වෙලාවේ අවශ්‍ය නැත. රංජන් රාමනායක කරපු වැඩේ වීරයෙකු වීමට සුදුසුකමකුත් නැත. හැබැයි රංජන් රාමනායක හරහා මෙරටේ උත්තරීතර පාර්ලිමේන්තුව, මෙරටේ ස්වාධීන අධිකරණය, මෙරටේ රාජ්‍ය නිලධාරී භූමියක් රට කෙරේ ආදරයෙන් වැඩ කරන්නේ කියන කාරණාව සමාජයට පැහැදිලි කරලා දීලා තියෙනවා. මෙහෙමද රංජන් රාමනායක මහත්මයා හොරු අල්ලන්නේ කියන එක තමයි අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න කරන්න තිබෙන්නේ. ඒ කතාවෙන්ම ඔප්පු වෙනවා. එතුමා ඕනෑම දෙයක් කරන්න එතුමා උත්සාහය දරුවා. යම්කිසි පිරිසකට එතුමා හිතන මෙන්න මේ කට්ටිය තමයි හොරු කියලා ඉන්න පිරිසව හිරේ දාන. ඒ කාලේ මං හිතන්නේ රංජන් රාමනායක හොරු අල්ලනවා කියන මතය රටේ තිබුණා. දැන් ආපස්සට හැරලා බලනකොට ඒක ගැන වෙන මතයක් දරන්න පුළුවන්. නමුත් ඒ කාලේ එහෙම හැම මතයක් තිබ්බා. ඉතින් අපි රජයට කියන්නේ මේ හඬපට පෙන්නන්නේ නැතුව. දැන් ඒක සීමාව ඉක්මවා ගිහිල්ලා. නමුත් මේ හඬපට පෙන්න ජනතාවගේ ප්‍රශ්න අමතක කිරීම ගැන අපි කරගාටුවේ. අර නැගිටලා මහා හයියෙන් කෑ ගහපු රංජන් රාමනායක මන්ත්‍රීව එකම එක හඬපටයක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. ඒ නිසා අපි මේ මාධ්‍ය ඉස්සරහා බොහොම වුණකමින් කියනවා මොන්නම කවුරු හරි සම්බන්ධ නම් කරුණාකරලා කතාවට එහෙමත් නැත්නම් තව විහිළුවකට රටේ ජනතාව නොමග යවන තැනකට ඒව නඩු කරන්නේ නැතුව මොනවා හරි හඬපට තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. හඬපට ඇස්සේ මේ ආණ්ඩුවේ හුටපට ටික ඉතා ඉක්මනින් එළිදක්වමින් මේ ආණ්ඩුව පෙරලා හැරීමේ බලවේගයේ ශක්තිය එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණේ වැඩපිළිවෙල ඉදිරි මහමැතිවරණයතුල අපි දියත් කරනවා කියන කාරණේ වෙලාවේ මතක්. ඕනේ අසත්‍ය ප්‍රකාශයක් වුණත් පාර්ලිමේන්තුව තුල කරන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව තුල සදාචාර සම්පන්න ප්‍රබුද්ධ වගකිවිය යුතු පිරිස් පමණ පාර්ලිමේන්තුවට යැවී යුත්තේ. ඒ වරප්‍රසාදයේ වැරදි ලෙස පාවිච්චි කළොත් එයින් සමාජයටත් පුද්ගලයන්ටත් විශාල හානිය සිද්ධ වෙනවා. හඬපට වලින් බඩකට පුරවපුරව ඉන්න හදලා ඔයගොල්ලෝ අද ගොවියාගේ පොහොර ටික නැති කරලා තියෙන්නේ. වීමිල පොරොන්දු වෙච්ච ඔයගොල්ලන්ගේ ජන වරමේ තියෙන රුපියල් 52කට නාඩු ගන්නවා කියපු 56ට සම්බ ගන්නවා කියපු වීමිල අද නැති වෙලා තියෙන්නේ. බඩේරුම් වලට සහතික මිලක් දෙනවා කියපු එක අද නැති වෙලා තියෙන්නේ. එනිසා අද අනුරාධපුරයේ ගොවියෝ හඬපට වලින් චූන් කරලා ඔයගොල්ලන්ට පැනලා යන්න බෑ.
හොරු අල්ලන බව පවසමින් රංජන් රාමනායක මහතා කළ සියලු දේ අනුමත කළ නොහැකි බව රාමනාබලය සංවිධානය පවසනවා. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තැකන්දේ සන්තාසිස හිමියන් මෙ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රංජන් රාමනායක කියනවා ඔහු සේරම කළේ හොරු ඇල්ලීම සඳහා කළ. යසෝදරා මාතාවන්ට වීදිගණිකාවක් සමග අපහස කළේ හොරු අල්ලන්නද කියලා මට තේරෙන්නේ නැහැ. සුද්ධෝදන රජතුමාට අපහස කළේ හොරු අල්ලන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ. හොරු අල්ලනවා. ඇයි තමන්ගේ නඩුවට නුවර තෝල්ක මුදල කෙනෙකුට කතා කරන්නේ? පත්මනීයන් රණවක මැතිනියට කතා කළේ බලපෑම් කරන්න. කියනකොට එතන දූෂණයක් තිබුණ නැද්ද? මහේස්ත්‍රා හේමපාල මැතිතුමා ගෙනහල්ලා නඩුකාරු උන්වහන්සේ නේද හොඳ නැහැ නේද ගෙදරට ගෙනල්ලා අපි මෙහෙම බහුබූත සාකච්ඡා කරන්න කියලා එහෙම හිතුනේ නැද්ද? ගිහාන් පිළපිටිය මැතුමාට දුරකතණයෙන් ඇමතීම් කළා කතා කරනකොට නීචිය දූෂණය වෙනවා කියලා හිතුනේ නැද්ද? සානිය අපේසේකරට කතා කළා තොරතුරු ඉල්ලනකොට නිසාන්ත සිල්වා කන්දප්පා සමග කතා කළා මේ අහවලා ඇතුළට දාන්න කියනකොට නීතිය දූෂණය කිරීමක් කියලා හිතුනේ නැද්ද? රවි වෛද්‍යාලංකාර සමග කතා කළා FCID එකේ අද දැම්ම නේද හෙට කවුද දාන්නේ හලෝ කියලා අහලා නීතිය පාඩඩ මේ යවන එක හොඳ නෑ කියලා හිතුනේ නැද්ද? මේ මහත්තුරුන්ට බ්ලැක්මේල් කිරීමක් කරන්න ඔහුට අවශ්‍යතාවය තුන. ඒක නිසා තමයි ඔය හඬපට තියාගෙන හිටියේ. වෙන දෙයකට නෙමෙයි බ්ලැක්මේල් කරන්න. වර්තමානයේ මතුව ඇති තත්වයන් සමග අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්නයක් මතුවන බව විද්වතුන් පෙන්වා දෙනවා. අදත් යා යුතු මඟ තුලින් අපි ඒ පිළිබඳව විමසා බැලුවා. මේ අධිකරණය සහ ව්‍යවස්ථාදායකයේ අත නොදාන තත්වයට ඉදිරියේදී පවත්වාගෙන යනවා නම් අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු වෙනවා කියන එකයි අපේ මතය. ඒ වගේම මේ විනිසුරුවරුන් මේ නීතිය නීතිමය ආයතන වලට ඕනෑම ආයතනකටත් පත් වෙන මේ සමාජයේ පුජ්‍යලීන්. එම ස්ථානට පත් වෙච්ච පුජ්‍යලීන් 100%ක්ම යම් යම් දේවලින් ඈත් කළද බණ්ඩ හෝ යම් යම් පක්ෂපාතීත්වයෙන් මුදවා ගන්න අමාරුයි. නමුත් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දේශපාලඥයන්ගේ සහ වෙනත් ආයතන වල මෙම අධිකරණ පද්ධතිය සම්බන්ධව තිබෙන බලපෑම් තවත් අඩු කළොත් යහපත් වේයි කියලා මම හිතනවා. මේකට කරන්න ඕන මීට වඩා විධිමත් අන්දමින් සමාජ මාධ්‍ය සහ නීතිය ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය විධිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාව සිවිල් සමාජයක් මේ අධිකරණය සාධාරණ හොඳ තීන්දුව දෙන හින්දා තමයි සාමකාමී බව තියෙන්නේ කියලා කිව්වා. මීටත් වඩා පුද්ගලයෝ මහජන රටවැසියා ඉවසිල්ලෙන් යුක්තව සිවිල් විදිහට ආරයිට් මේක අපි කරන්න දෙමු මේ කට්ටියට. අපි දැන් අපි ගත්තොත් තාප්පයක් හදනකොට ඒකේ බාස්සුන් නැහැලට කවදාවත් මැදිහත් වෙන්න යන්නේ නැහැ කවුරු. ඊළඟට දැන් ජනප්‍රිය රැල්ලට අනු ඉවැනි රැල්ල තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. අව ඕන කරන දේ දැන් අන්නේ කියන தත්ත්වය අපි පොඩ්ඩක් ඉවසගෙන ඒ අදාළ ක්ෂේත්‍රයේ පිරිසට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නා නම් සිදයක් වෙන්නේ නැහැ. මීට වඩා යථා තත්ත්වයක් ඇති වෙනවා. එම වෘත්තියට පිවිසෙන අවස්ථාවේදී අධිකරණයේ තිබුණු ස්වාධීනත්වය අද දින තිබෙනවද කියන එක පිළිබඳව බලපතල ගැටලු සහගත අවස්ථාවක මුහුණ දීලා ඉන්න. මේක වහාම වෙනස් විය යුතුයි. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් යටතේ මේ පිළිබඳව දැඩි තීරණ අරගෙන දැඩි පියවර ගත යුතුයි කියලා සහ ඒ පිළිබඳව යම්කිසි පියවරක් ගනී කියන බලාපොරොත්තු අපි තුල තියෙනවා. අධිකරණයනුත් යම්කිසි බලපෑම් ඇති වෙලා තියෙන අවස්ථාවක ඒකට වහාම පියවර අරගෙන සාමාන්‍ය ජනතාව තුල අධිකරණයේ පිළිබඳ යම් කිසි විශ්වාසයක් ගොඩ නැගුවේ නැත්නම් රටේ අධිකරණයේ පිළිබඳව කිසිදාක කිසිම කෙනෙක් සාමාන්‍ය ජනතාව කිසිම දවසක සෑයීමකටපත් නොවේ. This is live at 7. දැන් විදෙන් පුවා. චීනයේ පැතිර යන කොරෝනා වෛරස් ආසාදිතයෙකු පළමු වරට ඇමරිකාවෙන් හමු වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ කොරෝනා වෛරසයෙන් මේ වන විට චීනයේ මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසමගින් රාත්‍රී 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. යළි හමු වීම රාත්‍රී 10:30ට. සුබ රාත්‍රියක්.